ඉබන්නවල හැමෝටම අදත් අයිබුවන් කියල සුපුරුදු පරිමුතිම පිළිගන්නවා මගේ වීඩියෝ එකට. අදත් මං ඔයාලත් එක්ක ඔන්න සුපුරුදු පරිදිම කතා කරන්නේ මේ බිස්නස් අදහසක් ගැන තබයි. හැබැයි මං වෙනද මේ විදිහ වීඩියෝස් කරනවා අඩුයි. කියන්නේ මම කරන්නේ ගොඩක් වෙලාවට ලොකු ආයෝජනයක් කරලා ඔයාලට කරන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා. ඒකට හේතුව මම දන්නවා මාත් එක්ක ගොඩක් එකතු වෙලා ඉන්නේ ගුහණියක්. ඒ ගුවනියකට ගොඩාක් කලාවට යාල උත්සාහ කරනවා යාලට පුංචිම මුදලකින් ලොකු ආයෝජනයක් නොකර කරන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා තියෙනවද කියලා බලන්න. ඉතින් ඒ වෙනි කාන්තාවකට අත්තලක් වෙන්න තමයි මම උත්සාහ කරන්නේ. හැබැයි මට හිතුන මේ වගේ වීඩියෝකුත් කරන්න ඕනි කියලා. මොකද අපි හිතුවට සමහර අයට මේ දේ කරන්න ආසාවක් තියෙන්න පුළුවන්. ඔයාලා එකතු කරගත්තු පුංචි මුදලක් අතේ තියෙනවා නම් මේ වගේ ව්‍යාපාර අවස්ථාවකට ඔයාලට අතපොවන්න පුළුවන්. දැන් ඔයාලා රැකියාවක් කරන කෙනෙක් නම් රැකියාවෙන් ලැබෙන මුදල් ප්‍රමාණය මදි නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ව්‍යාපාර අවස්ථාව පාර්ට් ටයිම් වශයෙන් කරලා ඔයාට මේ ව්‍යාපාරයකට පිවිසෙන්නේ. ඒ වගේම ෆුල් ටයිම් කරන්නත් පුළුවන්. ඉතින් මං ඔයාලත් එක්ක අද කතා කරන්නම් මේ ටීෂර්ට් පින්ටඩ් කරන ව්‍යාපාරය ගැන. ටීෂර්ට් එකකට පින්ටඩ් එකක් ගහලා ඔයාලා යම් මුදලයක් අර ටීෂර්ට් එකේ අගේ වැඩි කරලා ඔයාලට පුළුවන් යම් මුදලක් හොයාගන්න. ඒ වගේම ඔයාලා දන්නවා මග් පේන්ට් කියන එක. මේ මග් එක පේන්ට් කරන විදිහයි මේ දේවල් කරලා ඔයාලට කොහොමද මුදල් ලබා ගන්න කියන එක ගැන තමයි අද වීඩියෝ එක හරහා මම කතා කරන්නේ. ඉතින් අපි දන්නවා ඔයාලට මේ ටීෂර්ට් පේන්ට් ටීෂර්ට් ගෙනල්ලා පින්ටඩ් එකක් කරලා බ්‍රෑන්ඩ් නේම් එකක් යටතේ දැවවාගේ බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා නම් ඒ බ්‍රෑන්ඩ් නේම් එක යටතේ වෙළඳපොළට එවන්නත් පුළුවන්. එහෙම නැත්තම් පොඩියට ස්මෝල් බිස්නස් එකක්. මේක හොඳම දේ තමයි ඔයා බිස්නස් එක ටිකක් ඩෙවලප් කරගන්නකම් වැඩි දියුණු කරගන්නකම් ඔයා මේක ඔන්ලයින් කරගෙන යන්න. ඔන්ලයින් කරගෙන යනකොට ඔයාට මේක තේරෙනවා කොයි විදිහටද කරන්නේ කියලා. ඔන්ලයින් පටන් ගන්න පුංචි පින්ටරයකින් පටන් අර පින්ටර් කියන්නේ අවශ්‍ය මැෂින් අරගෙන කරන්න පුළුවන්. ඔයාලට දැන් ටීෂර්ට් එකක් හට් පින්ට් කරන විදිහ මම මුලින් කියන්න. ඒකට එක එක ප්‍රයිසස් වල මැෂින් තියෙනවා. ඔයාලට 16,000 ඉඳලා 1,00,000 ගණන් වලට යනකම්ම පින්ටඩ් මැෂින් ගන්න පුළුවන්. ඔයාලා පුංචියටම පුංචි එකක් කියන්නේ පටන් ගන්නවා නම් ඔයාලට රුපියල් 16,000 පුංචිම පුංචි මැෂින් මං ඒවා ස්ක්‍රීන්ෂොට් දානවා ඔයාලට මැෂින් වලින් කරන විදිය පෙන්වනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් බලලා ඔයාටත් මේක කරන්න පුළුවන් කියලා හිතුනොත් ඔයාලට පටන් ගන්න. රුපියල් 16,000 චූටි මැෂින් එක තියෙනවා. ඒක ඔයාලට ඔන්ලයින් කරන්න කම්ෆර්ටබල් දවසකට ඔයාට රුපියල් කියන්නේ ටීෂර්ට් මේ පොඩි අර චූටි ලේබල් එක තියෙන අන්න ඒකේ අර පොඩි ප්‍රින්ටඩ් එක කරන්න ලේබල් කියන්නේ ටීෂර්ට් 50,000 දක්වා කරන්න පුළුවන්. ඊළඟට 49,000 තියෙනවා ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න විදිහ. ඒගොල්ලන්ට දවසකට ටීෂර්ට් 10-30 අතර කරන්න පුළුවන්. මේ ප්‍රින්ටඩ් මැෂින් ඔයාට ඔන්ලයින් සර්ච් කරලා ගන්නත් පුළුවන්. ප්‍රින්ටයිට්ස් කියලා ආයතනයක් තියෙනවා. ඒ ආයතනෙ මම නම ඔයාලට ඒ දාන්න. ඒ ආයතනෙන් ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. හැබැයි ඔයාලට මේක ගිහිල්ලා මං ඒ ආයතන දෙක තුනකම නම දාන්නම්. එයාලා ඔයාලට එතෙන්ට ගියාම ඒ අවශ්‍ය යන්ත්‍ර පාවිච්චි කරන විදිය ඒ දැනුම ඔයාලට ලබලා දෙනවා. එතෙන්ට ගිහින් මිලදී ගන්න මේ පුළුවන්. නුගේගොඩ තමයි මේ ආයතනේ තියෙන්නේ. එතෙන්ට ගිහිල්ලත් ඔයාලට මේ දේවල් මිලදී ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා මේ ප්‍රින්ටඩ් ටී-ෂර්ට් ගන්නවා නම් ඔයාලා දන්නවා එක්කෝ ඔයාලට වෙබ්සයිට් එකකින් අලිබබා ආදරස් එකෙන් වගේ ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගමට ගිහින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගාමන්ට් එකක් කතා කරගත්තොත් ඔයාලට ගොඩ අඩු මුදලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් පේජ් තියෙනවා කරන්න ඒ පේජ් එකක් කරාගෙන ගන්න පුළුවන්.
කොළඹ කොටුවට ගියත් පේන්ට ටිෂර්ට් ගන්න පුළුවන්. ඉතින් යාලා කොයි විදිහටද කරන්න කියන එක ඔයාලා තේරෙන්නේ කළා. ඔයාලට පුළුවන් ඒ දේවල් කරන්න පටන් ගන්න. මේක දැන් හොඳ ව්‍යාපාර අවස්ථාවක් වෙලා තියෙනවා. ගොඩාක් අය කැමති තමන්ගේ ෆොටෝ එක ටිෂර්ට් එකේ ගන්න, තමන්ගේ නම ගහ ගන්න වගේ දේවල් ටිෂර්ට් එකේ ප්‍රින්ට් කරලා අර ගන්න පුළුවන්. දැන් ඔයා ඔන්ලයින් ප්‍රින්ටඩ් කරනවා නම් ප්‍රින්ටඩ් ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඔයාට ඔයාගේ කස්ටමර්ට ඕන විදියට කස්ටමයිඩ් කරලා ටීෂර්ට් එක දෙන්න පුළුවන් අවස්ථාව ඔයා ලබා දුන්නොත් ඔයාට ලැබෙන ඕඩර්ස් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඒ විදියට තමයි ඔයාට මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දන්නවා මේ ප්‍රින්ටඩ් කරන්න ලේබල් තියෙනවනේ, මේ නික් නේම් කියන්නේ ඔයාලා අර පුංචි අර ටීෂර්ට් එකේ බ්‍රෑන්ඩ් නේම් එකක් ගහන්න පිටිපස්සේ කොළේ පිටිපස්සෙන්. අන්න ඒක ඔයාලට මහරගම වගේ ෂොප් වලින් ලේබල් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්තම් මුද්‍රණාල තියෙන්නේ, ඒ මුද්‍රණාල වලට ගිහිල්ලා කතා කරලා ඒ ගන්න පුළුවන්. ඒක එන්නේ පොඩි පේන්ට් ස්ටිකර් එකක්. ඒ ස්ටිකර් එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒක මිලදී අරගෙන ඔයාලට පුළුවන් මේක පේන්ට් මේ ගන්න ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. හැබැයි මේක මුද්‍රණාලයකින් මෙයා කරනවා නම් ලේබල් එක සැරේ ලේබල් 10කට වඩා ඔයා මුද්‍රණය කරගන්න ඕනේ. ඉතින් ඒ දේවලුත් ඔයා දැනගෙන ඉන්න ඕනේ. මේ ටීෂර්ට් ප්‍රින්ට් කරන ව්‍යාපාරයක් ඔයා පටන් ගන්නවා නම් දැන් මේක අර අපි විකුණන්න නෙමෙයි නම් අපිට තියෙනවා ගෙදර ඉඳන් කරන්න වෙන ක්‍රම. ඒ වුණාට මම මේ කතා කරන්නේ ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙකුට ටීෂර්ට් එකක් ප්‍රින්ට් කරගන්න, පේන්ට් කරන එකයි ප්‍රින්ට් කරන එකයි දෙකක්. ඒ දෙකත් මේ චුට්ටක් තේරුම් ගන්න. ප්‍රින්ට් කරන එක මම ඔයාලට පෙන්නනවා මේ විදිහට කරන්න කියලා. ඉතින් ඒ විදිහට කරලා ඔයාලට පුංචි දැනුමක් ගන්න පුළුවන්. YouTube එකේ තියෙනවා, සර්ච් කරොත් ඔයාලට මේ මැෂින් සම්පූර්ණයෙන්ම යූස් කරන විදිය වීඩියෝස් ඒවා බලලා ඔයාට ඒ දැනුම ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට කිව්වා මේ මග් පේන්ට් එක. මේ මග් පේන්ට් එකටත් ඔයාලට ලොකු ඉල්ලුමක් ගන්න පුළුවන්. දැන් මේ හැමෝම කැමති මේ තමන් මග් එකේ තමන්ගේ ෆොටෝ එක, තමන්ගේ නම, ඒ වගේ දේවල් ප්‍රින්ට් කරලා තමන් කැමති රූපයක් ප්‍රින්ට් කරලා තියාග ලබා ගන්න. දැන් ගොඩාක් වෙලාවට උපන්දින සාදයකට වගේ මේ මග් එකක් ප්‍රින්ට් කරලා දෙනවා. තව විශේෂ අවස්ථාවකට ඒ හින්දා ඒකට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔයාලට අන්න ඒ ඉල්ලුම ඔයාලගේ දක්ෂතාවයත් එකතු කරලා වැඩි දියුණු කරලා කරගෙන යන්න පුළුවන්. මේක ඔයාට නෝමල් ප්‍රොසෙස් එකක් යත්තේ ගෙදර අයන් එක තියෙනවානේ, අයන් එක භාවිතා කරලත් කරන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් අර කරගන්න පුළුවන් වුණාට ලොකු අර බිස්නස් එකක් නෙමේක. බිස්නස් එකක් කියන්නේ ඔයාට ගෙදර පුරුදු වෙලා බලන්න පුළුවන්. පුරුදු වෙලා බැලුවට ක්වලිටි එක අතින් අර මැෂින් එකක් හරහා කරන තරම් ක්වලිටිය නෑ මං හිතන්නේ. පොඩ්ඩක් එකක් දෙකක් කරලා බලන්න අර ක්වලිටියම එනවද කියලා. නැත්තම් මැෂින් ගන්න තියෙනවා රුපියල් 10,000කට වගේ මේ මග් යූස් කරන, මග් පේන්ට් කරන මැෂින්. ඉතින් ඒක අරගත්තම ඔයාලට ඒකත් ඔන්ලයින් සර්ච් කරාම ඒ මැග් එක කොහොමද ප්‍රින්ට් එකකට යොදාගන්නේ කියන සම්පූර්ණ විස්තරේම ඔයාට මේ ඔන්ලයින් එක හරහා ඉගෙන ගන්න පුළුවන්. දැන් අර මං කියපු ආයතන හරහා ඔයා මේවා මිලදී ගන්නවා නම් ඔයාට ඒ දැනුම එයාලා නොමිලේ ලබලා දෙනවා. මන් ඔයාලා දන්නවා මේ ව්‍යාපාර අවස්ථා ටික ඔයාලට කරන්න පුළුවන් නම් ලොකු ආයෝජනයක් නොකර මේ සාමාන්‍ය පොඩි මැෂින් එකකින් පටන් ගන්න. දැන් සමහර අය කියපු ගමන් ලක්ෂ ගණන් වල මැෂින් ගන්න යන්න එපා. අඩුම මැෂින් එක ගන්න මුලින්ම. ඒ අඩුම මැෂින් එක අරගෙන ඔයා බලන්න මේකෙන් ඔයාලට කස්ටම් බේස් එක හදා ගන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම වගේ කියනවා අද පටන් අරගෙන හෙට ඔයාට ලොකු කස්ටම් බේස් එකක් හදා ගන්න බැරි වෙයි. හැබැයි ඔයාට ටික ටික දවසක් යනකොට මේ කස්ටම් බේස් එක හැදෙනවා. එතකන් ඉතින් ඉවසීමෙන් ඔයාට මේ දේවල් කරන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් හොඳම දේ තමයි දැන් ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට යාළු මිත්‍රාදීන් ඉන්නවා නම් ඔයා හොඳ
සමාජ ආශ්‍රයක් තියෙන කෙනෙක් නම් ඔයා කරන ව්‍යාපාරය ගැන ඔයා ඔයාගේ යාළුවම්ම නැදෑයම්ම රිලේෂන් ස්ලව මේ හැම කෙනෙක්ව දැනුවත් කරන්න. එයාලගේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඔයාට පුළුවන් එයාලව මුල්ම කස්ටමර්ස්ලව බවට පත් කරගන්න. ටිෂර්ට් එකක් මෙහෙම කරනවායි කොහොම එයාලා හරි කැමති. අපිටත් එකක් කරලා දෙන්න කියනවනේ. දැන් මගේ යාළුවෙක් මම මෙහෙම දෙයක් කරනවා කිව්වොත් අනිවාර්යයෙන්ම කියනවනේ මටත් එකක් ඕනි කරලා දෙන්න කියලා. ඒ වගේ තමයි ඔයාගේ යාළුවොත් ඔයාගෙන් ඒ ඕඩර්ස් ඊට පස්සේ එයා ඒක ඇඳයි යනක දැක්කම තව එක්කෙනෙක් දෙකලා කියන මක් කොහෙන්ද ඔයා එක් කරේ හරි ලස්සනයිනේ ඕ මට මේක මිලදී ගන්න. ඊට පස්සේ ඔන්න ඒ තව ඕඩරයක් ලැබෙනවා. ඒ විදිහට තමයි අපිට මේ ව්‍යාපාරයට කස්ටමර්ස්ලා හදාගන්න වෙන්නේ. ඉතින් ওই විදිහට පටන් ගන්න ව්‍යාපාරයේ දවසින් දවස ඔයාලට මේක දියුණු කරගන්න ඔයාලගේම උත්සාහය මත. දැන් මම කිව්වම් පින්ටෙට් ව්‍යාපාරයක් කරන්න පුළුවන් එහෙම කියලා. දැන් මම කරනවද ටී-ෂර්ට් කරනවද කියලා ඔයා තේන්නේ කරන්න. දැන් ටී-ෂර්ට් කරනවා නම් ටී-ෂර්ට් කොහොමද ගන්නෙ, කොතනින්ද ගන්නෙ, කොයි විදිහටද ගන්නෙ, තෝක ගෙන්න ගන්නවද නැත්නම් මුලින් චුට්ටක් අරගෙන මං කරලා බලනවද කියන එක ඔයාලා ඩිසයිඩ් කරන්න ඕනේ. ඒ වගේම තමයි මක් කරනකොට මක් එක මං ඔන්ලයින් දරාසරා ගෙන්න ගන්නවද. මම දකින විදිහට දරාස් එකට වඩා අඩු මිලකට ඔයාට කොළඹ කොටුවට යම් දවසක් වැය කරලා ගියොත් මිලදී ගන්න පුළුවන්. අපි හිතමු දරාස් එකෙන් රුපියල් 250කට මක් එකක් ගෙන්න ගත්තොත් ඔයාට කොළඹ කොටුවට ගියත් රුපියල් 150කට වගේ මේ පින් පේන්ට් මක් එක සුදු පාට එක ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මක් ගෙන්නන ඔන්ලයින් පේජ් තියෙනවා, ඒවෙන් ගෙන්න ගන්නත් පුළුවන්. සමහර වෙලාවට වාගේ ප්‍රදේශයේ දැන් අපේ නුවර නම් තියෙනවා, නුවර තියෙනවා තනිකර පේන් පොට් එක කියන්නේ මක් තියෙන කඩ, ඒවෙන් ගන්නත් පුළුවන්. ඉතින් අර කොළඹ ගිහිල්ලා මහන්සි වෙන මුදලයි කාලෙත් එක්ක බලනකොට චූටි රුපියල් 20ක් 30ක් වැඩිපුර දුන්නත් ඒක වටිනවා කියලා හිතන අවස්ථා තියෙනවා. ඉතින් ඒක ඔයා තීරණය කරන්න ඕනේ. ඔයා මේ ව්‍යාපාරය කරනවා නම් කොහොමද මං කරන්නේ, කොතනින්ද මං පටන් ගන්නෙ, කොතන ඉඳන්ද මම මේක කරන්නේ, මට මේක කරන්න පුළුවන්ද කියන එක. ඊට පස්සේ දැන් ලේබල් එක හදාගන්නේ කොහොමද? ඔයා දැන් මක් පේන්ට් කරනකොට මගේ කරගන්න ෆොටෝ එක ප්‍රින්ට් කරගන්න මුලින්ම අර ප්‍රින්ට් කරන යන්ත්‍ර ගන්න කරන්න යන්න එපා. මේවා ප්‍රින්ට් කරන තැන් තියෙනවා, ඔයා ඒ තැනකට දීලා ප්‍රින්ට් කරව ගන්න. එහෙම නැත්නම් එක පාට හැමදේම කරගෙන කරන්න ගිහිල්ලා ඔයා ලොකු මුදලක් එතෙන්ට යට කරොත් ඔයාට ඒක ඔළුවට බරක්. ඒකෙහිඳ මුලින් බලන්න අර මක් පේන්ට් කරන ඒ මැෂින් එක විතරක් අරගෙන කරන්න. ටික දවසක් යනකොට ඔයාට ව්‍යාපාරයෙන් යම් මුදලක් ලැබෙනවනේ. ඒ ලැබෙන මුදල ටික ටික ඉතුරු කරන්න. ඉතුරු කරලා ඔයාට පුළුවන් ඒ ඊළඟ මැෂින් වලට යන්න. එහෙම නැතුව ව්‍යාපාරයක් කරනවා මං එක්කෝ ලෝන් එකක් ගන්නවා, එක්කෝ කාගෙන් හරි ණයට ඉල්ල ගන්නවා කියලා හිතලා කරන්න ගියොත් පටන් ගන්නෙම ඔයා ලොකු පීඩනයකින්. එතකොට ව්‍යාපාරයේ චුටි කාලයක් ඇදගෙන යන්න වෙනවනේ. ඒ කාලේ ඔයාට දරා ගන්න හරි අමාරුයි. ඔයාට දරා ගන්න බැරි වුණාම ඔයා ව්‍යාපාරේ වහලා දාන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි ඔයා ලොකු පීඩනයක් නැතුව ව්‍යාපාරේ පටන් ගත්තොත් ඔයාට මාසයක් දෙකක් හරි වාගේ ව්‍යාපාරේ කරගෙන යන්න පුළුවන්. අර පීඩනය අඩු කරගෙන ණය අරගෙන එහෙම කරන්න මම ඔයාලට කවදාකවත් කියන්නේ නැහැ. ඒක නිසා මම කියන්නේ මේක මේ ව්‍යාපාර අවස්ථාව ඔයාලට යම් මුදලක් තියෙනවා නම් ඔයාලට කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් මගේ වීඩියෝ එකෙන් ලැබෙන දැනුම මදි වෙන්න පුළුවන්. මේ ව්‍යාපාරය ගැන ගොඩේ වීඩියෝස් යන්ත්‍ර පාවිච්චි කරන හැටි YouTube එකෙන් හරි සර්ච් කර කර ඉගෙන ගන්න. ඔයාලට ඒ දැනුම ලබා ගන්න පුළුවන්. පුංචි කැපකිරීමක් කරන්න දෙයක් කරන්න ඉස්සෙල්ලා දැන් මං කියපු පළියට මම මැෂින් පෙන්නපු පළියට ඔයා දුවල ගිහිල්ලා මැෂින් එක ගන්න නැතුව ඔයා හොයලා බලන්න මැෂින් එක අඩුවට ගන්න පුළුවන් තැන් තියෙනවද, මං කියන මිලටත් වඩා අඩුවට ගන්න පුළුවන් තැන් තියෙනවද, ඒත් කොළඹ කොටුවේ තව අඩුවට ගන්න පුළුවන්ද, මේ දේවල් හොයන්න ඕනේ. එහෙම නැතුව අම්මම කිව්වා මං කියපු පළියට දුවල ගිහිල්ලා මැෂින් එක ගෙනාව ඔයා මැෂින් එක පාවිච්චි කරන්න දන්නෙත් නැහැ. එහෙම වුණොත් ඔයා තවත් අර හිරවීමක් නෙවෙන්නේ. ඒකට මං කැමති නෑ. මං ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන්,
මේ විදියට කරොත් හොඳ ආදායමක් ගන්න පුළුවන්. මේක මාස දෙක තුනක් පැන්නුවාට පස්සේ මම දන්නවා මං ගන්න අය කෙනෙක් ඉන්නවා, එයා මක් පේන්ට් කරනවා. එයාට මක් පේන්ට් කරලා මාසයකට ලක්ෂ දෙකක් මාරක විතර ආදායමක් ලැබෙනවා. එයා මෙහෙ විතරක් නෙමෙයි පිටරටටත් එමක් යවනවා. කුරේ ඒ හැසිරුම් කරන්නේ හරියට කළේ එහෙම එයා හොඳ ආදායමක් ගන්න කෙනෙක්. ඉතින් ඔයාටත් පුළුවන් ඒ දේවල් කරන්න. හැබැයි මුලින්ම පටන් ගමන් හැම බිස්නස් එකකදීම කියන්නේ අද පටන් අරගෙන හෙට ලාභ ගන්න හිතුවොත් වට ව්‍යාපාරය කරන්න හරි අමාරුයි කියන එක. ඊළඟ අවස්ථාව තමයි ඔයා බලන්නේ මේ මැෂින් ඔයාගේ පිටරට කවුරු හරි නාච්චි කෙනෙක් යාළුවේ හස්බන්ඩ් පිටරට ඉන්නවා නම් ඔයා අනවශ්‍ය දේවල් ගෙන්න ගන්නවට වඩා මේ මැෂින් එකක් ගෙන්න ගන්න ඔන්ලයින් හරහා හරි, ඒ කියන්නේ එහෙම හරි කරලා ඒ රටවල් වල අපේ රටට වඩා මේ යන්ත්‍රවල මිල ගණන් අඩුයි. එහෙම හරි උත්සාහයක් කරන්න. ඒ වගේ දෙයක් ගෙන්න ගත්තොත් කවදාකවත් අපරාධයක් වෙන්නේ නැහැ. උත්සාහ කරන්න. අපි දැන් රට ගියා කියව ගමන් හිතන්නේ චොක්ලට් ටිකක් ගෙන්න ගන්න, ෆෝන් එකක් ගෙන්න ගන්න, ওই වගේ දේවල්. බලන්න දැන් රුපියල් මෙහෙ රුපියල් 10,000ක් වුණත් සමහරට ඒ රටෙන් වාඩි රුපියල් 7,000-8,000කට ගෙන්න ගන්න පුළුවන් වේ. ඉතින් ඒ වගේ දේවල් වලට ඔයා උත්සාහ කරලා බලන්න. හොයන්න ඕනේ විස්තර. ඒ විස්තර හොයලා ඔයාට මේ දෙයට කැප වුණොත්, ඕනම දෙයකට කැප වුණොත් ඔයා හෙව්වොත් අපි දැනුම එක්රැස් කර ගන්න ඕනේ. දෙයක් කරන්න ඉස්සෙල්ලා දැනුම එක්රැස් කරන්න ඕනේ. ඒ දැනුම නැතුව කරන්න ගත්තොත් අපි අසරණ වෙනවා, අනාථ වෙනවා. ඒක ඔයාලට තේරෙන්න දෙයක් කරන්න ඕනේ. මමත් එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. දැන් මං ඔයාලට කිව්වා අර වැකුම් සීලේක මං අවශ්‍ය නිසා ගත්තා. මට මුල් දවස් ගාණක් ගියා ඒක යූස් කරන හැටි ඉගෙන ගන්න. මට මුලින්ම තිබ්බේ වැකුම් සීලේකේ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. මගේ ප්‍රොඩක්ට් දෙකක් රිජෙක්ට් වුණා මේ ඒ වැකුම් සීලේක හරියට පාවිච්චි කරන්න දන්නේ නැති නිසා. ඉතින් ඒ වගේ ඔයාලත් මැෂින් එක ගන්න කියපු ගමන් මේක හොඳයි කියලා කරන්න යන්න එපා. බලන්න මේක ඔයාට කරන්න පුළුවන්ද, මේ මැෂින් එක ගැන සම්පූර්ණ විස්තර හොයන්න, කොහොමද යූස් කරන්නේ, ඒ යූස් කරන හැටි සම්පූර්ණයෙන්ම වීඩියෝස් යම් යම් චැනල් වලින් කරලා තියෙනවා. ඒ චැනල් බලන්න, බලලා දැනුම එක්ස්ප්‍රෙස් කරගන්න. ඒ එක්ස්ප්‍රෙස් කරාට පස්සේ අඩුම ගන්න පුළුවන් තැනින් මැෂින් එක මිලදී ගන්න. මිලදී අරගෙන ඔයා හිතනවා නම් මේක මට කරන්න පුළුවන්, මං හරි කැමති පැත්තක් මේක කියලා හිතුනොත් ඔයාට පුළුවන් මේ දේ කරන්න. ඉතින් ඔන්න අද මං වෙනස් විදිහේ ව්‍යාපාර අවස්ථාවක් ගැන ඔයාලට මේ පෙන්නුවේ. ඉතින් ඔයාලට හිතනවා නම් මේ දේ ඔයාට කරන්න පුළුවන් කියලා ඔයා කරන්න පටන් ගන්න. හොඳ ලාභයක් ගන්න පුළුවන්, හොඳ ව්‍යාපාර අවස්ථාවක්. අර සමහර අය කියනවානේ දැන් අපි හිතමු මං කියර් කරන ව්‍යාපාරය ගැන කියන්න බෑ කියලා. ඔන්න ඔයාලට හොඳට කියන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාව. ඔයා මේක හරියට කරොත් ටික කාලයක් යනකොට හොඳ ගාමන්ට් එකක ළමයි 10 දෙනෙක් 15 දෙනෙක් දාගෙන කරන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවක් දක්වා වැඩි දියුණු කරගන්න පුළුවන්. කරුණු හොය හොය ඉස්තරහට යනකොට ආදායම් වැඩි වෙනකොට දවසින් දවස ඔයාට එන ආසාවත් එක්ක ඔයා නොදෙනුමම ආගේ ව්‍යාපාරයේ දිනෙන් දිනම දියුණු වෙනවා. එදාට ඔයාට පුළුවන් හැම දෙයක්ම සාර්ථක කරගන්න. ඒ සාර්ථකත්වයේ තියන්නේ මේ කියන මගේ අතයක්වත් බලන් හිටපු ඔයාට උත්සාහය තියෙනවා නම් විතරයි. මං කියපු ඵලයට ඔයාට දෙයක් සාර්ථක කරගන්න අමාරු. හැබැයි ඔයාට උත්සාහය තියෙනවා නම් මුදල් කියන එකක් ජයගෙන ඔයාගේ ගමන යන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හරහා ඔන්න මම ඔයාලට වෙනස් විදිහේ ව්‍යාපාර අවස්ථාවක් ගැන කතා කරා. ඔයාලට පටන් අරගෙන කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඔයාලා පටන් ගන්න. ඔයාලට හොඳ ගමනක්, ලොකු ගමනක් යන්න පුළුවන්, ව්‍යාපාර අවස්ථාවක් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලගෙන් මෙතනින් සමු ගන්නවා. කියන්නේ වීඩියෝ එක අද මෙතනින් නවත්තනවා. ඔයාලට ඊළඟ වීඩියෝ එක හරහා මම බලාපොරොත්තු වෙනවා මේ gedara indagena puddings වර්ග කරන්නේ කොහොමද කියලා. ඔයාලා නොදන්නවට මේ puddings වර්ග ගොඩාක් තියෙනවා. ඒක කරන ඒ නිසා ඊළඟ වීඩියෝ එකත් අනිවාර්යෙන් ඔයාලා බලන්න. ඒක ඔයාලට ලොකු අවස්ථාවක්. උතනින් ඔළුව දාන්න එපා.
ලොකු ව්‍යාපාර අවස්ථාවක් වේ. ඒ වීඩියෝ එකටත් එකතු වෙන්න අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. විතින් වීඩියෝ එකෙන් ඔයාලට යම් දැනුමක් ලබා ගන්න පුළුවන් නම්, ඔයාලට දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම්, මේක හොඳ ව්‍යාපාර අවස්ථාවක් කියලා හිතුණා නම්, තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න. ලයික් එක දාන්න ඔයාලගේ වීඩියෝ එකට කරුවලයි. ලයික් එක දාන්න, කමෙන්ට් එක දාන්න අමතක කරන්නත් එපා. ඉතින් ඔයාලා හැමෝම මට කමෙන්ට් කරාට, ලයික් කරාට, චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා හැමදාම දෙන සහයෝගයට ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. චැනල් එක අලුතෙන් බලන කෙනෙක් නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔයාලගේ කමෙන්ට් එක ලයික් එක දාන්න අමතක කරන්නත් එපා. හොඳ නරක කියන්න, මට වැරදි අඩුපාඩු හදාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම යහපත් සුන්දර දවසක්.